ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වස සහ විෂ ගැන. ඉතින් ඔන්න ඔය දෙක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් හැමෝම මේ ගැන දන්නවා වෙන්න පුළුවන්. හැබැයි නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් කමක් නැහැ. නොදන්න කට්ටිය බලන්න යාළුවන්ට බාන්න ෂෙයා කරන්න. මේකෙන් දැනගත්ත කට්ටිය අනිවාර්යෙන් ෂෙයා කරලා යාළුවන්ට බාන්න. ඒ වගේ තමයි ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ආදරේ මතක් කරනවා. bell icon එක click කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. අද කතාව වස සහ විෂ ගැන. ඉතින් අපි මුලින්ම වස ගැන කතා කරලා බලමු. ඉතින් මේ වස සහ විෂ ගත්තට පස්සේ මේ වායෙහි වෙනස් ලෙස ක්‍රියා කරන ටොක්සීන වර්ග තියෙනවා. මේ ටොක්සීන කියන්නේ දූලක කියන එක. මේ වස හා විෂ මගින් අපේ ශරීරයට හානි වෙන්න නම් ටොක්සීන අපේ ශරීරයට ඇතුල් විය යුතු ආකාර ටිකක් තියෙනවා. ඉතින් අපි වස ගැන මුලින් කතා කළොත් එහෙම වස මගින් අපේ ශරීරයට හානියක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ වස අපේ ආහාර ජීර්ණ පද්ධතියට එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කන කෑමකින්, එහෙම නැත්නම් අපි බොන බීමකින්, එහෙම නැත්නම් ශ්වසනය වන දෙයකින්, එහෙම නැත්නම් ශාරීරියේ තවරලා අවශෝෂණය වීමෙන් සිරුරට අවශෝෂණය වෙලා වස ශරීරගත වෙලා අපිට හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වස අපේ ආහාර මාර්ග පද්ධතියට එකතු වුනොත් විතරයි අපිට හානියක් වෙන්නේ. ඉතින් මේ වස සහිත සතුන් ගොඩාක් දුරට උදාසීන වෙන්නේ. ඒකට හේතුව තමයි එයාලව ආහාරයට හෝ එක්ක ස්පර්ශ වුණාට පස්සේ එයාලගේ ශරීරය මත හෝ ඒකෙන් පිටකරන ශ්‍රාවයන් නිසා ආරක්ෂා වෙන හින්දා තමයි එයාලා බොහෝ දුරට උදාසීනව ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වස සහිත සතුන් බොහෝමයක් ඒගොල්ලන්ගේ දීප්තිමත් වර්ණ සහිත සමක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් වස සහිත ගෙම්බෝ, ඒ වගේ තමයි කහඹිලිය වගේ ශාක, ඒ වගේ තමයි වස සහිත හතු වර්ග අපිට ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරේ වස කියන්නේ මොනවද කියලා. අපි දැන් කතා කරමු විෂ කියන්නේ මොනවද කියලා. හරි, මෙහෙමයි. විෂක් ශරීරයට හානි වෙන්න නම් අනිවාර්යයෙන්ම අපේ රුධිරයට එකතු වෙන්න ඕනේ. රුධිරයට එකතු වුණොත් තමයි ඒ විෂ අපේ ශරීරයට හානිදායක වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෂ්ටණයකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදීමකින්, එහෙම නැත්නම් තුවාලයක් තුලින් රුධිරයට ඒ විෂ එකතු වීමෙන් අපේ ශරීරයට මේ හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෂ්ටණය කරලා හරි එක්කෝ විදිලා, එහෙම නැත්නම් තුවාලයක් තිබිලා ඒ තුවාලෙන් අර විෂ ටික අපේ රුධිරයට ගියාට පස්සේ අපිට හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ විෂක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒ විෂ අපේ රුධිරයට එකතු වුනොත් විතරයි අපේ ශරීරයට නැත්නම් අපිට හානියක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විෂ කියන්නේ විශේෂිත කරුණක් නිසා, විශේෂිත කරුණක් හේතුවෙන් පරිණාමය වෙලා තියෙන වස විශේෂයක්. ඉතින් මේ විෂ මගින් කරන්නේ ගොදුරු අඩපණ කරන්න, ඒ වගේම තමයි මරණයටපත් කරන්න. ඉතින් ඔන්න ඕ වගේ දේවල් වලට තමයි ස්වභාව දාව මිසින්ම මේ විෂ ඒ සත්තුන්ට දීලා තියෙන්නේ. නයි විෂ වෙන්න පුළුවන්, දෙබර විෂ වෙන්න පුළුවන්, මීමැස්සගේ විෂ උදාහරණ විදිහට අපිට. ඉතින් අපි අද කතා කරේ මේ වස සහ විෂ කියන දෙකේ වෙනස. ඉතින් ඔයාලා මං හිතන්නේ කලින් මේක දැනගෙන ඉන්න කට්ටියත් ඇති, හැබැයි නොදන්න කට්ටියත් ඇතිනේ. ඉතින් ඔයාලා අද ඔන්න නොදන්න දෙයක් දැනගත්තා. වස සහ විෂ කියන්නේ මීට පස්සේ දෙකක් කියලා ඔයාලා දැන් දන්නවා. ඒ කියන්නේ වස අපේ අනිවාර්යයෙන්ම අපේ ආහාර මාර්ගයට ඇතුළු වුණාට පස්සේ තමයි වස මගින් අපේ ශරීරයට හානියක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි විෂ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ රුධිරයට එකතු වෙන්න ඕනේ අපේ ශරීරයට හානි වෙන්න නම්. ඒ වගේ තමයි විෂ ටිකක් අපි ආහාර මාර්ගයෙන් ගත්තොත් එහෙම අපේ ශරීරයට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි අපේ ආහාර මාර්ගයේ කොහේ හරි තැනක තුවාල තියෙනවා නම් ඒ තුවාල තුලින් අර විෂ ටික රුධිරයට එකතු වෙලා අපිට හානි වෙන්න පුළුවන්. එතකොට වස කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ආහාර මාර්ගයට එකතු වෙලා තමයි අපිට හානි පමුණුවන්නේ. විෂ කියන එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම රුධිරයට එකතු වුණාට පස්සේ තමයි
අපේ ශරීරයට හානි. ඉතින් අපි අද කතා කරේ වස සහ විෂ කියන දෙක ගැන. ඉතින් ඔන්න ඔයාලා දැන් දැනගත්ත වස කියන්නේ මොනවද, විෂ කියන්නේ මොනවද කියලා. ඉතින් හැමදාම වගේ කියන් තියෙන්නේ මගේ වීඩියෝ අවසාන වෙනතෙක් බැලුවට ස්තුතියි. ඒ වගේම තමයි යාළුවන්ට බාන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ ගුණ දොස් අගුණ ඔයාලට දන්න දෙයක් තේරෙන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. ඒ වගේම තමයි channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා subscribe කරන්න කියලා ආදරේ මතක් කරන ගමන් bell icon එක click කරන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙත් මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් අපි හම් වෙනකම් මං ගිහින් එන්නම්. ඔයාලා ඔක්කොටම ජය වේවා, බුදු සරණයි.